සෙත්තෙෆම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 0767 31 75 778 0767 31 75 778 ජෙසු පිහිටයි සුබ දවසක් ඔබ සිරු දෙනාටම අදත් මේ දවසේ අපගේ වැඩ කටයුතු ආරම්භ කරන්නට අපි සූදානම් වන මොහොතේ දවසට නියමිත උන්වහන්සේගේ වචනයට අපි පුංචියට හෝ තැනක් දෙමින් මොනවද ඒ වචනය හරහා ඔබට මට කියන්නේ මේ දවස ලස්සන කරගන්නට. අද අපට හමු වෙනවා සීමොන් පේදුරුව ජේසුව හමුවන අවස්ථාව. ඒ තමයි ජෙනසරෙත් විලාසල. දැන් මේ හමුවීම ප්‍රේමන්තේනියගේ ඓතිහාසික හමුවීමක්. මේ මුහුදු වෙරළේ ඔරු දෙකක් තිබුණා. මේ ඔරු දෙකෙන් එකකට තමයි ජේසු ගොඩ වෙන්නේ. ජේසු ගොඩ වුණේ සීමොන් පේතුරුගේ ඔරුවට. මේ ඔරු දෙකට ගොඩ වෙන්න ඉස්සෙල්ලා ජේසු දැනගෙනද හිටියේ මේ සීමොන්ගේ පේතුරුගේ ඔරුව කියලා? නෑ, උන්වහන්සේ දැනගෙන හිටියේ නෑ. උන්වහන්සේ ගොඩ වුණා. උන්වහන්සේ ඔරුවට ගොඩ වුණේ මේ මිනිස්යාගේ ජීවිතය වෙනස් කරන්නට. සීමොන් පේදුරු ධීවරෙක්. දැන් සීමොන් පේදුරුට ජේසු පැවසූ දේ, සීමොන් පේදුරු ඒ වචනය අහලා කරපු කියපු දේ අපි දන්නවා. සීමොන් පේදුරුට අන්තිමට ජේසු කියන්නේ, සීමොන් පේදුරු උඹ දැන් මසුන් ඇල්ලුව ඇති, ඒක නිසා දැන් මගේ පස්සෙන් වරෙන් අපි මිනිසුන්ව දිනමු. දැන් සීමොන් පේදුරු ප්‍රේමන්තේනි ඒ අවස්ථාවේ උන්වහන්සේට කියන්නේ, අනේ ස්වාමිනී, මම මේ සඳහා සුදුසු කෙනෙක් නෙමේ, මම පෞකාරයෙක්. නමුත් ජේසු සීමොන් පේදුරුව කැඳවන අවස්ථාව. සීමොන්ව පේදුරු විතරක් නෙමේ ප්‍රේමවන්තේනි, එතන හිටියා තව කට්ටියක්. මේ හැම දෙනාවම උන්වහන්සේ කැඳවන අවස්ථාව දවසට නියමිත වචනයෙන් අපට ඇහෙනවා. ප්‍රේමවන්තේනි, ලස්සනම දේ ඒ අය සියල්ල හැරදාලා. ඒ අයට ගෙවල් දොරවල් තිබුණා, භාර්යාවන් හිටියා, දරුවෝ හිටියා. ඒ හැම දෙයක්ම ඒ අය අමතක කරලා තමන්ගේ දැල්ලාම් පන්න ධීවර කටයුතු සඳහා යොදාගත්තු හැම දෙයක්ම මුහුදු වෙරළේ තියලා එසැනින් ඒ මොහොතින් ජේසුව පසුපස්සේ යන්නට පටන් ගන්නවා. මේ ත්‍යාජ කිරීම ප්‍රේමවන්තේනි ලෙහෙසි පහසු වැඩක් නෙමේ. එච්චර කැපකිරීමක් කරන්නට ඒ අයට ඒ මොහොතේ හැකුණේ ඇයි? ඒ අය යම්කිසි වෙනසක් ජේසුගේ ජීවිතේ දකින්නට ඇති. අනිත් අයට වඩා වෙනසක් ඒ අය ජේසුගේ ජීවිතේ දකින්නට ඇති. ජේසු පසුපස්සේ ගිය අවස්ථාව ප්‍රේමන්තේනි, මේ අවස්ථාව තමයි ජේසු ඉස්සෙල්ලාම සීමොන් පේදුරුව හම්බෙන අවස්ථාව. ඔහුගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් කරන්නට පටන් ගන්නවා මේ මොහොතේ ඉඳලා. ප්‍රේමන්තේනි, ඔබගේ මගේ ජීවිතත් මේ වගේ වෙනස් වෙන්නට පටන් ගනී කුමන හෝ අවස්ථාවක. සමහර වෙලාවට අද දවසේ සිදුවෙන සිදුවීමක් වෙන්නට පුළුවන්. ඒක හරි අපි දන්නේ නැහැ. කොයි මොහොතේ කොයි යම්ම වෙලාවක අපේ ජීවිත වෙනස් වෙයිද කියලා. නමුත් හිතාගන්න බැරි විදියට අපේ ජීවිත වෙනස් වෙනවා. ඒක නිසා මේ දවසේ අපි වැඩ කටයුතු ආරම්භ කරන මොහොතේ උන්වහන්සේට හැම දෙයක්ම බාර කරලා දවස අපි ආරම්භමු. දවසේ වැඩ කටයුතු හොඳින් කරන්නට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන ජෙසු පිහිටයි.